සුබ සන්ධ්‍යාවක් වේවා සුන්දර සිකුරාදා කළඹ ටෙලිවිෂන් නාලිකාවේ ඔබ ගොඩාක්ම ආදරයෙන් අපි එනකම් බලන් ඉන්න වැඩසටහන තමයි හතරස්වර සටහන. අදත් ඉදෝදුනේ හතරස්වර සටහන රැගෙන ඔබේ ආලින්දෙන පැමිණියා. පහුගිය දවස්වල හතරස්වර සටහන නැත්තේ මොකද කියලා Facebook ඒ වගේම Viber මට ගොඩාක් අය කතා කරා මොකද බුද්ධික සහෝදරයා ප්‍රෝග්‍රෑම් එක තිබුණේ නැත්තේ කියලා. නමුත් අපේ කාර්ය බහුලත්වයත් එක්ක පුංචි පුංචි දේවල් ඉදින් එන්නට හැකියාව ලැබුණේ නැහැ. නමුත් අපි අද ඉදන් දිගටම අයත් ඔබේ නිවහනට එනවා කියන එක බොහොමත්ම සතුටින් ප්‍රකාශ කරනවා. හිතෝදුනි අද මා ඔබව පිනවීමට එක්කන් ආවේ ලංකාවේ සිටින ශ්‍රේෂ්ඨ පිරිසක්. ඒ අය තමා ඔබ දන්නවා අද ලංකාවේ බයිලා. බයිලා කලාව ගත්තොතින් බයිලා කලාව කියන්නේ පුදුමාකාර වූ බයිලා කලාව. හිටවන බයිලා කියන්නේ පුදුම විදිහට කරන්නට අමාරු. දැන් මොකද දැනුම් සම්භාරයක් තිබිය යුතුයි හිටවන බයිලා කියන්නට. බයිලා තාල මා දන්න අන්දමින් බයිලා තාල 18ක් තිබෙනවා. ඒකට ශ්‍රී ලංකාවේදී තවත් 18ක් එකතුල බයිලා වර්ග 36කින් බයිලා තාල 36කින් ගායනා කිරීමේ හැකියාවක් තිබෙන ප්‍රධානියා තමා අපේ ලංකාවේ දැන් ඉන්න අද නොමිලේ බයිලා කලාව උගන්වන අපේ ආදරණීය මිතුරා. ඒ කවුද? ඔව් තමා බයිලා චක්‍රවර්ති පර්සි රාජපක්ෂ අපේ ආදරණීය හිතවත් මහත්මයා. එතුමා සහ එතුමගේ නඩයක් තමයි අද ඔබව පිනවීමට සූදානමින් සිටින්නේ. දේවල් දුන්නාය සොයා ඉම්මාන තුළු දූතතන් අම්මා සිදසතු අම්මා සම්බුදු වගේ අම්මා මා වැදු සම්මා සම්බුදු වගේ අම්මා මා වැදු ඉම්මාන තුළු දූතතන් අම්මා සිදසතු අතේ කවුරුගේ අතේ හැතලා ගෙව්වට දෙවිතේ දෙව්පිරි කල හතේ තහම පව්ගේ නැහැ
කාකප කර පියේ පිම්බර ඔබේ ගුණ ගයමි හැමවර පියේ පිම්බර ඔබේ ගුණ ගයමි හැමවර ඔබ කයේ ඇතිවෙර මගේ සැප තකාකප කර මගේ විනීත ලෙස මාව ජනිත කලා මෙලොවට මට ප්‍රණීතාහාර පියා දුන්නේ හැම විට ප්‍රණීතාහාර පාන දුන්නේ හැම විට විනීත ලෙස මාව ජනිත කලා මෙලොවට සොයා ඉතින් නොබේ ගුණ කියමි බලන්න පියා තමයි දුක් විඳේ දරුවෝ පෙනෙන්න මලගම වැඩ කරති ලෙදට දුකට පත්ති මව්පියන් නොසලකති මගිලූකේ මන්තනී වුණා සෙවනැල්ල මට නැති වුණා උරහිසේ නිදා උන්න දෑතින් බදා දෙවියෝ මගේ ඔබ තමා රෑදහවලේ වෙහෙසීදා සංසාර පින්සාර මඟ පේවුනා හැමදාම පැතුවේම දූතින් බදා බැඳගන්න ඕනේ පායුග සදා ඇතිදාට නෑ මට තේරුනේ වටිනාකමක් තාත්තේ ඔබේ පරමාදරේ ඔබ මයිලයේ සෙනෙහේ ඔබේ සිහිවේරයේ අහසීහරි හැංගි ඉඳන් සිහිනෙන් නැවිත් යන්න ඇති ඉන්නවා පුතා මග බලා ඔබ මැව්ව මගේ ලෝකේ මං තනියේ වුණා සෙවනැල්ල මට නැති වුණා උරහිසේ නිදා උන්න දෑතින් බදා දෙවියෝ මගේ ඔබ තමා කවිපොත් පුරා ලියවෙන්නේ නෑ මතකේ මගේ මිය යන්නේ නෑ මට බැරි වුණත් බැරි නෑ පුතේ සලකන්න ඕනේ රජෙකුට වගේ සඳසීරයි පායා ඇවිත් ලෝකේ සදා කල්ම නොනැසී තාත්තේ ඔබේ ආදරේ ඔබ මැව්ව මගේ ලෝකේ මං තනියේ වුණා සෙවනැල්ල මට නැති වුණා උරහිසේ නිදා උන්න දෑතින් බදා දෙවියෝ මගේ ඔබ තමා රෑදහවලේ
වෙහෙසීදා සංසාර පින්සාර මඟ පේවුනා හැමදාම පැතුවේම දූතින් බදා බැඳගන්න ඕනේ පායුග සදා තාත්තා වෙනුවෙන් තමයි මේ ගීතය නිර්මාණය කරේ අපිට උනත් අපේ තාත්තලා ඉද්දින් අපි තාත්තලා නුදුර සැලකුවා තමයි නමුත් නොසලක පොයක් තියෙනවා එහෙම තියෙනවා නේද ඉතින් මරුණන් පස්සේ තමයි අගේ තේරෙන්නේ කාට කාටත් ඉතින් ඒ ඉඳ මගේ ආදරණීය ප්‍රේක්ෂකයා වෙනුවෙන් මේක ආදර්ශමත් ගීයක් වෙන්නට කියලා තමයි මම මේ ගීතය හදලා මේ ගීතය දැන් මගේ ආදරණීය හිතවතුන්ට බලන්නට අද මේක ලම්බ ටෙලිවිෂන් නාලිකාව හරහා දියත් කරන්නේ ඒ වගේමයි මේ YouTube එකේ බුද්ධි කරඹුක් වෙල්ල තාත්තා කියලා සර්ච් කරපම් මේක බලන්නට පුළුවන් හිතවතියක් ඉන්නවා අපස් සමග එයත් සමග කතා කරලා මම මේ ගීතය අයියට දෙනුනේ කොහොමද කියලා අහනවා ආයිබෝන් සන්ධ්‍යා මාත්මිය ඩුබයි දේශෙන් කතා කරන්නේ හලෝ ආයිබෝන් මුටිද කොහමද මලක් හොඳයි මුටිද මේ මොකද පොඩාල් සංගීතයේ ගීතයක් කොහොමදමාවේ ගායනා කරන්න තියෙනවා හරිම ලස්සනයි හරිම සංගීතයි අද තම මම ඔබලට නරඹන්නට දියත් කරේ කළඹ ටෙලිවිෂන් නාලිකාව හරහා ඔබලා විඳින දුක ගැන ඔබලා මේ රටට විදේශ විනිමය උපයන්න කොච්චර මහන්සි වුණාද ඔබ ඔබේ දරුවන්ට දෙමාපියන්ට සලකන්නට ඔහෙ පුණතරන් දහදු විඳිනවද කියන එක අපි අද බයිලා පර්සි අයියේ අයියගේ කණ්ඩායමේ නඩෙන් අපිට ඕනේ දුක් විඳින අපේ ආදරණීය හිතවතුන් හිතවතියන් වෙනුවෙන් විරුද්ධ දෙකක් අයියේ මගේ ගීතය ඔන්නෝම තමයි නිර්මාණය වෙලා තියෙන්නේ ඒකේ ගුණ දොස් තියෙනවා නම් කියන්න ඕ මල්ලී ඇත්තම හරි මේ ලොකු දුකක් ආවා හිතට මොකද ඒකේ වචන වගේම විසුවලියක් තියෙනවා එකේ ඒ කියන්නේ අපි දෙයක් කරනවා නම් කරනවා ඔන්නෝමයි හරි ඇත්තම ඔව් ස්තුතියි මං ගැන එහෙම කිව්වට තව හිට වඩා මං ගැන කතා කරන්න මං ආස නැහැ මම මේක කියන්නම් මේකේ සංගීතය සැපුවේ චන්දන වල්පොල මහත්මයා මේ පද රචනය කරේ අසංග කනොරත් මහත්මයා ඒ වගේම මේ විෂුවල් එක කරේ අයියේ කාංචි සෙන් කියන්නේ නේ කාංචනා ශ්‍රීවන්දෝගේ නම කාංචි සෙන් ඔව් මේ චිත්‍රපටයේ චිත්‍රපටි කරන පිළිබඳ විශේෂ උපාධියක් ඕස්ට්‍රේලියාවේ කරලා ඇවිල්ලා තමයි මේ වැඩේ කරේ ඉතින් අපේ මට ජනිත් මල්ලි රඟපෑවා ඉමාෂ පොඩි ළමයා දැන් ලොකු වෙලා ඉමාෂ කරයි වගේ මිෂෙල් ලංගියත් කරයි වගේම මට වෙදින කියන්න ඕනේ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යතුමා ලංකාවේ පරණ මහමැතිතුමා සරත් ඒකනායක මැතිතුමාගේ රංගන දායකත්වය ලබා දුන්නා ඇමති කෙනෙක් රඟපාන පළවෙනි විෂුවල් එක රෙකෝඩ් එකක් තියෙනවා ඒ වගේම තමයි එතුමා හොඳට ඒක කරලා තිබ්බා නේද ඔව් මේක ඔයා කොහොමද කරන්නේ වෙනස් දෙයක් ඒකනේ වෙනස් දෙයක් හිතවතෙක් ඉන්නවා අපස් සමග ආයිබුවන් කියලා ඔබවත් පිළිගන්නවා ආයිබුවන් මේ මුතික මල්ලි කොළඹ තැන් එක හැමෝම ඔබතුමී නම සඳහන් කරන්න මම මතක් කරනවා මේ ඔයා කියලා කියන්නේ මේ දැන් කියපු තීන්දුව නම් කියලා ඇස් දෙකට කන්දිර වෙනවා මොකද මේ අපේ තාත්තා නැතිවෙනකොට මට අවුරුදු 5යි අතර අපේ තාත්තා සලකගන්න බැරි වුණා ඒ සද කාලේ තාත්තලට කරන ඒවා පාවල ගිහිල්ලා දානවා අම්මල බලු කුඩු වල දානවා ඒ වගේ වාස්තවඥයක් කියන අවස්ථාවක් ඔයා ඒ කියන තීන්දුව අපේ හදවත හරියට දැනෙනවා මල්ලි කොහොම ස්තුති කරන්නද කියලා කියන්න වචන නැහැ එතෙම ඔයයි කරන වැඩසටහන හැමදේම වගේම ඒ සින්දුවත් ඒ වගේම අගේ කරනවා අපි ඒ වගේම කොළඹ තැන් දෙකේ හැමෝටම හිතනවා නම්